ප්‍රධානම පක්ෂ නායකයෙක් සිරගත වීමට අදාළයි 2023 වර්ෂය අනිවාර්යයෙන්ම සිරගත වෙනවාමයි දොස්තර කෙනෙක් වෙන්න ගියපු මම ඒ හැම දෙයක්ම නවත්තන්න උනේ මගේ කිරියප්පච්චිගේ අන්තිම වචනේ නිසා ඒ අන්තිම වචනෙට ගරු කිරිල්ලක් වශයෙන් තමයි පුතේ මේ ශාස්ත්‍රයේ ඉදිරියට කරගෙන යන්න ඕනේ උඹ උඹට හැම දෙයක්ම සකස් කරලා තියෙන්නේ මේ ශාස්ත්‍රයේ ඉදිරියට කරගෙන යන්න මම සබ්බ පාපස්ස අකරණං ගාතාවෙන් හාල් ටික අරගෙන හරියාකාරව මේක මේ කුරුඳු කෑල්ලෙන් රවුම් කර කර 108 වතාවක් කියන්න ඕනේ මේ හාල් ටිකට හැමදාම උයන්න ගන්න හාල් ටිකට දින 21ක් කරන්න ඕනේ මේ කුරුඳු කෑල්ල දාලා හාල් ටික ලිප තියලා ඒකෙන් බත් පිසගෙන කන්න අනිවාර්යයෙන්ම දරුවෝ ගෙදර සමගිය සාමයේ වැඩි දියුණු වෙනවා අන්නේ කොටි දතෙන් ඇදපු යන්ත්‍රය හරිම බලවත් ඒකෙන් අනිවාර්යයෙන්ම දරුවෝ දින 7ක 14ක වගේ කාලයක් ඇතුළත මද්ද්‍රව්‍ය කියන දේ සම්පූර්ණයෙන්ම නතර වෙනවා අනිවාර්යයෙන්ම දරුවෝ ගෙදර ප්‍රශ්න කරදර නම් ගෙදර සමගියක් නැත්තම් ගෙදර ආර්ථිකයේ බිඳ වැටිලා නම් කුරුදු තමයි පාවිච්චි කරන්න ඕනේ කුරුදු කියන්නේ අනිවාර්යයෙන්ම වීනස් එයා ධනයට අධිපති ආයුබෝවන් විශ්වපන්සල වෙත ඔබ ව ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා විශ්වපන්සල කියන්නේ ඔබේ විශ්වාසයට මුල් තැන දෙන තෝතැන්නක් ඉතින් ඒ නිසාම අද අපි විශ්වපන්සල තුලින් එතුමිය මුණ ගැහෙනට ආවා අතුගල් පුරයට අතුගල් පුරවරේ ඉන්ද්‍රා මෑණියෝ ආයුබෝවන් ඔබතුමියට ආයුබෝවන් දරුවෝ ඉතාමත් මනස්කාන්ත පරිසරයක සිට ස්වභාව ධර්මයන් අනුණ පරිසරයක සිට අද අපි එතුමියත් එක්ක කතා කරන්නේ විශේෂිත වූ කාරණා රසක් පිළිබඳව ඉන්ද්‍රා මෑණියෝ දැන් අපි විශ්ව පන්සලෙන් අද එනට හේතුව ඔබට දේශ විදේශ හැමතැනීම බොහෝ ප්‍රතිචාර තියෙනවා ඒත් ඒ අනුව යුරෝපෙන් ඔබට ඉතාම සුවිශේෂ වූ සම්මානයක් ලැබුණා ඔය සම්මානයත් එක්ක කතා කරන ගමන් මේ තරම් ජනාදරයට පත්වන්නට ඔබට මූ يعني ඔබට කොහොමද අවස්ථාව හම්බ වුණේ සහ මේ තරම් ආපු දුර ගමන කොහොමද ඔව් මගේ අතීත ගැන කතා කරොත් විශේෂයෙන්ම කතා කරන්න ඕනේ මගේ අම්මා අප්පච්චිට වැඩිය මයි කිරියප්පච්චි ගැන මොකද මම ගොඩක් උගත් කෙනෙක් ඒ කියන්නේ සරසවි වරම් පවා ලබලා හරියාකාරව දොස්තර කෙනෙක් වෙන්න ගියපු මම ඒ හැම දෙයක්ම නවත්තන්න උනේ මගේ කිරියප්පච්චිගේ අන්තිම වචනේ නිසා ඒ අන්තිම වචනෙට ගරු කිරිල්ලක් වශයෙන් තමයි පුතේ මේ ශාස්ත්‍රයේ ඉදිරියට කරගෙන යන්න ඕනේ උඹ උඹට හැම දෙයක්ම සකස් කරලා තියෙන්නේ මේ ශාස්ත්‍රයේ ඉදිරියට කරගෙන යන්න මම හැම දෙයක්ම මගේ කිරියප්පච්චි තමයි මේ පලාතෙම හොල්ලගෙන හිටපු ගම්මුලා දෑනි. ඉතින් මගේ කිරියප්පච්චිගේ අවසන් හුස්ම යනකොට ඒ කියපු අවසාන වචනේ නිසා මට මේ මගේ අධ්‍යාපන කටයුතු හැම දෙයක්ම නතර කරලා මේ ශාස්ත්‍රයේ මිනිසුන්ට උදව් කරන්න මේ අසරණ වෙච්ච මිනිසුන්ට උදව් කරන්න පුතේ දොස්තරලා දාස් ගානක් බිහි වෙයි. නමුත් උඹ වගේ අපි වගේ කෙනෙකුට තමයි කෙනෙක්ගේ හදවතක් කෙනෙක්ගේ මනසක් සිතක් සනසන්න පුළුවන් උඹ වගේ කෙනෙකුට මේ ශාස්ත්‍රයේ ඉදිරියට කරගෙන ඵලයන් පුතේ කියන අන්තිම වචනේට ගරු කිරිල්ලක් වශයෙන් තමයි මම මේ කරුණු කාරණා මට මේ තාක් දුර එන්න ඉඩ පස්තාව ලැබිලා තියෙන්නේ එතකොට මම අර තවත් ප්‍රශ්නයක් හම්බුණා ඇහුවනේ ඔබතුමියගෙන් දැන් ඔබට ලැබිලා තියෙනවා විශේෂිත වූ සම්මානය යුරෝපෙන් ඔබට ඒ සම්මානය ලැබෙන්නට හේතුව මොකද්ද සහ කොයි වගේ සම්මානයක්ද අපි ඒ ගැනත් පොඩි විස්තරයක් කියමු ඒ සම්මාන මෙහෙමයි මම ඒවනම් ඒ තරම් දුරටම මේ තැකීමක් කරන්නේ මොකද මම කරන කාර්යයට ඒ රටේ සංසදයේ එකතු වෙලා තමයි මට මේ සම්මාන දුන්නේ ආසියාවේ හෙළ කුසුම කියන සම්මානේ හරියාකාරව දෙයක් මිනිස්සුෙකුට කරනකොට ඒ මිනිස්සු අනිවාර්යෙන් අපිට කුතගෙන සැලකීමක් කරනවා අපි ඒවා බලා මම කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ මම මේවා කියන්න කැමතිත් නැහැ අනික මොකද ඒ මිනිස්සෙක් අපිට දෙන වැඩක් ඒ කියන්නේ අපෙන් බලාපොරොත්තු වෙන පිහිට ලැබිලා ඒ මිනිස්සයා හරියාකාරව අපිට කිව්වොත් අනේ මෑණියනේ මේ වැඩේ මට හරි ගියා මගේ ජීවිතේ දැන් සාර්ථකයි කියන වචනේ තමයි මට ලැබෙන්න පුළුවන් උපරිම සම්මානේ ඒයි මගේ සතුට දැන් ඔබට මේ විදිහට දැන් අපි කතා කොච්චර කතා කරත් වැඩක් නැහැ මේ කතා කරනකොට මේ හදවත තවත් හදවතක් තමයි තවත් හදවතකගේ මේ දේවල් දැනෙන්නේ ගැහණු හදවතක් තමයි ගැහණු කෙනෙක්ගේ ජීවිතය හඳුනන්නේ ඉතින් බොහෝ අය විවිධ ගැටලු වලදී තමයි අපිට මුණ ගැහෙන්නේ එහෙම ගැටලු තියෙන අය තමයි ඔබතුමීලට කතා කරන්නේ එතකොට එහෙම ගැටලු තියෙන විදේශගත බොහෝ පිරිසක් ඉන්නවා ඒතර ඒ අය එනවා ඔබතුමිය හමු වෙන්නට මේ විශේෂයෙන්ම වශීකරණ කරන කරුණු කාරණා ගැන
කොහොමද ඔබතුමිය මේ වශී කරන්න කෙනෙකුට වශී කරන්න හේතුවයි සහ මොන වගේ පිරිසක්ද මේ වශී කරන්නට කියන්නේ දැන් වශී හැමෝටම වශී කරන්නට බෑනේ යම් කිසි පිරිසක් ඉන්න වශයක් අවශ්‍ය වන්නේ ඒ වගේ කොයි වගේ ආයතද වශී කරන්න ඔබතුමිය මෙහෙමයි මේ ළඟදි මට කතා කරා කෙනෙක් අනේ මෑණියනි මට ජීවත් වුණ ඇති දැන් මට ජීවත් වුණ ඇති මට මැරෙන්න ඕනේ මගේ ජීවිතේට අරමුණක් නැහැ මගේ ජීවිතේට ආදරයක් නැහැ කිසිම දෙයක් නැහැ පුතේ ඇයි කියලා අහනකොට එයාගෙන් ලැබුණු උත්තරේ තමයි මං ආදරය කරපු කෙනා ළඟට තුන්වැනි එක් ඇවිල්ලා එයා එයාට බැඳිලා අනේ මෑණියට මට අමතක කරගන්න බෑ මගේ හදවත දනවා ඒ වගේම මගේ ඇස් වලින් කඳුළු පිට නොවන වාරයක් නැහැ ඉතින් මට ජීවත් වෙලා පළක් නැහැ මං කීවා හරි පුතේ ඔයාට ඕනේද අනිවාර්යෙන්ම ඕන නම් ඔයාට අනිවාර්යෙන්ම මං එයාව ගෙනන් දෙන්නම් ඔයාට යම්කිසි කාලයක් ඉවසීමෙන් බලාගෙන ඉන්න ඕනේ අන්නේ කාල සීමාව ඇතුළත මං ඔයාට ගෙනන් දෙනවා කියලා පොරොන්දු වෙනවා මොකද මේ මෑණියෝ දෙයක් පොරොන්දු වුණොත් ඒ පොරොන්දුව ඉෂ්ට කරනවාම තමයි හරි ආකාරව එතකොට විදේශගත බොහෝ පිරිසක් ඉන්නවනේ මේ වශයෙන් දැන් අපි විදේශගත වුණාම අපි හිතන්නේ මේ ගොඩක් සල්ලි හම්බ කරගෙන ඒගොල්ලෝ හරි ලස්සන පෞල් ජීවිත ගත කරන එහෙ ඉන්නවා කියලා නෑ දාහ ප්‍රශ්න තියන තමයි එහෙ ඉන්නේ ඒ වගේ අය වශීකරණ වශී කර්මයක් කරගන්න නැත්නම් ඒගොල්ලන්ගේ පෞල් ජීවිත කැඩිලා හෝ මොන හරි හේතුවක් නිසා නෙන්නේ ඒතර ඔබ ඒ අයට කොහොමද වශී කරන්නේ මෙහෙ ඉඳලා දැන් ඔබ ලංකාවේ බොහෝ අය අපි කිමු ඕමාන් රටේ ඉන්න කෙනෙක් කොහොමද ඔබතුමී මේ වශී කරන්නේ ඕ වශී කර්ම කිව්වොත් පුතේ වශී කර්ම තියෙනවා රාශියක් स्त्री वशी स्त्री पुरुष वशी एवगेम पुरुष पुरुष वशी अन्नवागे वशी कर्म राशि अत्यनम मेन्न मे वशी कर्म वलिंग हरियाकार गेलपेन्े कुमकदे अंड एक तोरा बेरा गणीम कलयत एगोलोंगे कारण कटयत हरियाकार धनगत अनिवार्य इतर करणवा अपे तीन पुते अंगम पिल्ली वर्ग विशेक उड्डीपिल्ली बंबरपिल दिबरपिल नागपिल नाग गज नाबरपिल विशेष पिल अत्यनवा नीचुकुल पिल्य नीचुकुल दहन पिल्य अन्े पिल वर्गवलीन सह ए पिल्यम पिल्यट मोन केनाड गेलपेन्े कीन के गोल्लोंगे रूपाक्षर नामाक्षर अन्न एवगे देवाल हरियाकाल गलपल एगोल्लोंगे उपम बेलाव उपम नैकत्वलटाणु मेदेना गेलपेनवाद नैद कीनक बल्ल तम हरियाकार वशीबंधन अक्ल युत्ते नोगलपेनवाण वशीबंधन अक्ल वेडक् नै कोहित एवगेम वशीबंधन अकंड कालिंग अभी बलांडो निकन तुंगनीय फैमनीलाद आयता संबंधी तीयन मद ये आयता संबंधी तीयन मनंदरू पिदान वशी अपे गुरु परंपरा वाल तीयन दरू पिदान तीत बंधन ये तीत बंधन वाली मे आयता संबंधी खड़ोणे अयिंकर अंडोणे मे पिरीमी के नाट हो गहन के नाट अनिवार्य अतन आयता संबंध उन केनाव अह करे नैत्ता कोच्चर वशीबंधन सीयकर सार्थक दखिंड बै कोहेत्म अनिवार्य एक अयिंकरला දෙන්නට දෙන්න හරියාකාරව ආදරෙන් ඉන්න ප්‍රධාන වශයෙන් අංගම් පිල්ලි මාර්ගෙන් කාම බන්ධන හත්කට්ටුවකින් කුවේණි දෙහෙන් හත්කට්ටුවෙන් මෙන්න මේක තමයි පුතේ කුවේණි දෙහෙන් හත්කට්ටුව මේ කුටීර යට හත්කට්ටුවක් තියෙනවා මෙන්න මේ කුවේණි දෙහෙන් හත්කට්ටුවෙන් හිර කරලා තමයි හරියාකාරව අපි වශී බන්ධනයක් කළ යුත්තේ එතකොට තමයි හරියාකාරව බල ගැන්විලා අංගම් පිල්ලි මාර්ගෙන් ඒ වගේම ආකාශ බන්ධනේ හරහා තමයි අපි එතරට යමක් යවනකොට යවන්න ඕන. එහෙම අපි ආකාශ බන්ධනේ හරහා හෝ සාගර බන්ධනේ හරහා මේක යවුවේ නැත්තම් අනිවාර්යයෙන් මේක යන්නේ නැහැ. ලංකාවේ කෙනෙකුට අනිවාර්යයෙන්ම ආකාශ බන්ධනේ ඒ දේවල් කරන්න ඕනේ නැහැ. අනිවාර්යයෙන් මෙතන ඉන්න අයට ඒක අනිවාර්යයෙන්ම කළ යුතුමයි. නැත්නම් වශී බන්ධනයක් බල ගැන්වෙන්නේ නැහැ කොහෙත්ම එතරට. අපි වශීකරණ ක්‍රම ගැන අහනකොට ඔය බන්ධන හරහා අපි කියන අර කන්න දෙයක් දීලා කියනවනේ ඒ වගේ දේවලුත් අපි අහලා තියෙනවා. එතකොට වඩා සුදුසු ඔබතුමීලා කරන්නේ ඒ බන්ධන හරහා කරන දේවල් ද අර කෑමට මොන හරි දෙනවා ඒ වගේ දෙයක්ද? මෙහෙමයි නීච කුලයේ කියනකොට දැන් මේ ළමෙක් ආව මේ ඊයේ පෙරේදා අඬාගෙන ආවේ අනේ හොඳටම හිටියා මෑණියනේ අනේ මේ එක පාටම වෙනස් වුණා. අඬාගෙන ආවේ පිරිමි දරුවා ගෑනු දරුවා වෙනස් වුණායි කියලා. ඊට පස්සේ මං අඳුන්ගත කරලා බලනකොට මේ දරුවට යමක් කරලා තියෙනවා. අපේ ඔය නිචුකුල දේවල් තියෙනවා බන්ධන තියෙනවා. ඒ බන්ධන වලින් අපි ඔය යමක් කරනවා නම් කවනවා නම් පොවනවා නම් ඒ වගේම අනවිනයක් කොඩවිනයක් කරනවා නම් යොදාගන්නේ ඉබිකටු නියපොතු. ඒ වගේම සත්ව දත් සත්ව නියපොතු නොදිරනා දව්වය. එතකොට දිරන්නේ නැති දෙයක් යම් කිසි දෙයක් කඳකට වැටුනොත් එහෙම නැත්නම් පෑගුනොත් එහෙම නැත්නම් යම් කිසි ඉඩමකට යමක් කරලා තිබුණොත් ඒක කවම දාක්වත් අයින් වෙන්නේ නැහැ. ඒක කපන්න පුළුවන් නිචුකුලේ කෙනෙකුටම පමණයි. නැතුව නිකන් කොච්චර යකදුරු ඇවිල්ලා මේක කපන්න හැදුවත් ඒක කරන්න බෑ. ඉතින් මේ කෙනා ඒ ගෑනු දරු වගේ බඩට යමක් දීලා තිබුණා. අනිවාර්යයෙන්ම දරුවෝ නිචුකුල දෙහම් පිල්ලියෙන් මම ඒක කපලා අයින් කරලා මේ දරුවට වශී බන්ධනේ කරන්නත් කලින් අර කරලා තිබුණ දේ අයින් වෙච්ච විගසම අර දරුව අඬාගෙන වැටිගෙන ආවා මේ දරුව ගාවට. ඇවිල්ලා ආදරෙන් සිප වැලද ගත්ත ඇත්තටම. මේ දරුව මට අඬා අඬා කියවා මෙහෙමයි මෑණියනේ ඔබතුමීට ගොඩාක් පිං. ඒ විදිහට කටයුතු කරනකොට මගේ හදවතේ ඇත්තටම ගොඩක් සතුටුයි ගොඩක් දුර සතුටුයි.
හරි දැන් ඔබතුමියත් එක්ක කතා කරන තව බොහෝ දේවල් කතා කරන්න ඕනේ දැන් මේ ගැන පොඩි හැඳින්වීමක් කරන්න දැන් අද මේක මේ තැනට ගෙනාවේ අය ඔබතුමිය ඔව් මේක තමයි කුවේණි දැහන් හත් කට්ටුව කුවේණි කියන්නේ අපේ හෙළ රජින හෙළ රජින කියන්නේ අප විජේ කුමාරයා ලංකාවට බට වුණාට පස්සේ විජේ කුමාරයා බිසවක් ගෙනාවත් හැල හැප්පීම් මැද ඒ වගේම ගොඩක් පීඩන මැද ඒ බිසවත් එක්ක කිසිම සම්බන්ධයක් කරගන්න බැරි වුණා සම්බන්ධ කරගන්න බැරි වුණා මොකද කුවේණිය කුවේණි දෙහෙන් හත් කට්ටුවෙන් හිර කළා තමයි විජේ කුමාරයාව බඳගෙන තිබුණේ බන්ධනයක් කරලා තිබුණේ ඒ විජේ කුමාරයා මරණාසන්න මොහොත දක්වා කුවේණිය ගැන සිතමින් කුවේණිය ගැන ලත වෙමින් ආදරයෙන් පිස්සුවෙන් අඬමින් කාලය ගත කරා මිසක් අර බිසව සමග සම්බන්ධ වුණේ නැහැ එදනට දරුවන් පවා නැති වුණේ අන්නේ සිද්ධිය නිසා කිසිම අමුසැමි අතුරුකට ගියේ නැහැ විජේ කුමාරයා මේ බිසව සමග මොකද මේ කුවේණි දෙහෙන් හත් කට්ටුවේ බලය මරණකම් මේ බලය ඒ විදිහටම තිබුණා ඒ තරම් අරිම බලගතුයි හරි ඒ නිසා තමයි මේ කුවේණි දහන දහනින්ම ඔබ කරන්නේ එතකොට ඔබතුමියගේ දැන් බොහෝ දැන් අපි මේ පුංචි දරුවෝ ගැන කතා කරාම අධ්‍යාපනය සම්බන්ධ බොහෝ ගැටලු දැන් සමහර දෙමාපිය බොහෝ මහන්සි වෙලා තමන්ගේ දරුවන්ට තමයි උගන්වන්නේ සමහර වෙලාවට මේ ගොඩාක් දේවල් තියෙන මේ අත්දැකීමෙන් කියන්නේ මෑනියෝ මේ මගේ දරුවට කොච්චර ගෙන්නුවත් මතක හිටින්නේ නැහැ මොකක් හරි දෙයක් කරන්න ඕනේ මේ දරුවට එහෙම ආයෙටත් ඔබතුමිය ගොඩක් පිහිට වෙනවා අනේ දරුවෝ ඔබ තුමි දකින්න ඇති මේ පෙළ ගැහිලා ඉන්නවා මගේ දේවස්ථානේ ඉතින් මෙහෙමයි දැන් ඔය වගේ දරුවෙක් ආපුවම ගොඩක්ම මේ අපේ රටේ දරුවන්ගේ පීඩණය වැඩි වෙලා තියෙනවා මානසික ආතතිය වැඩි වෙලා තියෙනවා ඉගෙනුම් කියාවලිය ඉක්මන් වෙලා තියෙනවා කෝච්චියක් යනවා වගේ ඉතින් මේක ගොඩක් දුරට ස්මරණ ශක්තිය දරුවන්ට දරා ගන්න බෑ ඒක මතක හිටින්නේ නැහැ කොච්චර දරුවෝ පාඩම් කරනවා මහන්සි වෙනවා විභාග ලං වෙනකොට දරුවන්ට ආතතිය බොහොමයි නමුත් මේ පාඩම් කරන ගොඩක් දුරට පාඩම් කරන දෙයක් මතක හිටින ශක්තිය ගොඩක් දුරට අඩුයි දාන ශක්තිය අඩුයි ස්මරණ ශක්තිය අඩුයි අන්න ඒකට ප්‍රධාන වශයෙන් පුතේ අපි අනාදිමත් කාලයක හිට පාවිච්චි කරේ මහා මාතාංගශුරි යන්ත්‍රය හරි පෙබලයි එතකොට කෙනෙක් අනිවාර්යයෙන්ම දරුවෝ මේක කරපලන්ද ගත්තොත් දරුවේ කරපලන්ද ගත්තොත් අනිවාර්යෙන් පුතේ විභාගයකට යනකොට ඒ සාමාර්ථම ගන්න පුළුවන් විදිහට ඒ කියන්නේ විශේෂයක උපරිම දැනුම තමන්ගේ ස්මරණ ශක්තිය මොලේ ගබඩා කරගැනීමේ හැකියාව මේ මහා මාතාංගශුරි යන්ත්‍රයට තියෙනවා අනිවාර්යයෙන්ම දරුවෝ ඒක පෙබල වශයෙන්ම බල ගැන්විලා තියෙන්නේ හරියාකාරව මහා මාතාංගේශ්වරි තෙල් දැහන් 21 කට්ටුවෙන්. එතකොට අනිවාර්යයෙන්ම යන්ත්‍රය ඇඳලා තෙල් දැහ තෙල් වර්ග 21 කට්ටුවක් අපි ජීවම් කරලා හරියාකාරව යන්ත්‍රයේ අකුලන්න ක්‍රමවේදයක් තියෙනවා. යන්ත්‍රයේ දිගාරින්න ක්‍රමවේදයක් තියෙනවා. මල් යහන් ගත කරන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒවා යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍රවලින් කරන්නා වූ දේවල් වලින් තත්කාලේ බලලා මන්ත්‍ර පුටු පලිපු පිළිවෙලකට සකස් කළා තමයි මේ දේවල් හරියාකාරව කරන්න ඕනේ කෙනකෙනාගෙන් පෙර අපර සංදි ගලපලා පෙර පවු තිනවා නම් ඒවා සේදී යන්න හරියාකාරව දේවල් කරලා මහා මහතාංගේශ්වරය කර පල දන්න ඕනේ. එතකොට දරුවෙක් මං ගාවට ආවා මේ කොහොමද ගිය අවුරුද්දේ. පුතේ විභාගෙ ලියන්න බෑ කීවා. සයන්ස් විද්‍යාංශෙන් කරේ බයෝ සයන්ස් අංශෙන්. ඉතින් දොස්තර කෙනෙක් වෙන්න හිටපු දරුවෙක් අඳාගෙන ආවේ අම්මා. අනේ මෑණියනේ මෙහෙම තමයි. මොකද මට එන කෙනෙක් අනිවාර්යෙන්ම මේ ඇවිල්ලා පුරුදු කෙනෙක් මෙහෙම තමයි මෑණියනේ මගේ දරුවා විභාග ලියන්න බෑ කියනවා මොකද දැන් කරන්නේ මං කිව්වා පුතේ බය වෙන්න එපා හරියාකාරව මට වේලාපත් කඩේ දෙන්න වේලාපත් කඩේ බැලුවාට පස්සේ හරියාකාරව මෙයාගේ ග්‍රහය හරස් වෙලා තිබුණා අධ්‍යාපනයේට හරියාකාරව ඒක සකස් කරලා මහා මාතාංගශුරිය කරට දැම්ම පුතේ කියන්න සන්තෝෂයි වරම් ලැබිලා තියෙනවා සරසයි වරම් ලැබිලා තියෙනවා සරසවියට යන්න අනිවාර්යයෙන්ම තව අවුරුදු 7කින් 5කින් දොස්තර කෙනෙක් වෙලා එළියට එයි ඒ දරුවා පින්දෙනවා වැඳගෙන ආවේ. ඉතින් ස්මරණ ශක්තිය බොහෝ දුරට ගබඩා වෙලා දරුවා ධාර්ණ ශක්තියෙන් පරිපූර්ණ වුණා. මොකද දුර්වල අවස්ථාවේ හිටියේ මේ දරුවා ධාර්ණ ශක්තිය නිකන් අර මානසික ආතතිය බිඳුවටම ගිහිලා තිබුණේ. මම ඔයාලට දරුවෝ කෙම් ක්‍රමයක් කියන්නම් ධාර්ණ ශක්තිය වඩව ගන්න දරුවන්ගේ. ඔයාලා අනිවාර්යයෙන්ම ඊසාන කාමරයේ තෝරලා දෙන්න දරුවට අනිවාර්යයෙන්ම පාඩම් මේසේ උතුරට හරවල ඊසාන කාමරේ ලබලා දෙන්න. එතකොට අනිවාර්යයෙන්ම ඒ ඊසාන කාමරේ මල් පෝච්චියක ඒ කියන්නේ සජීවී පෝච්චියක කොමාරිකා පැලයක් සිටව ගන්න අනිවාර්යයෙන්ම මාංශලේ තියෙන කොමාරිකා පැලයක් සිටවල අනිවාර්යයෙන්ම තියන්න. එතකොට අනිවාර්යයෙන්ම දින 21 වගේ පහ වෙනකොට ඔයා බලන්න දරුවගේ වෙනස කොහොමද කියලා. අනිවාර්යයෙන්ම දරුවෝ ටිකෙන් ටික දරුවා පොතර පතර මල්බැම් බැල්ම යොමු වෙනවා. කෝටුව වරන් වටේ යන්න ඕනේ නැහැ. ශිෂ්‍යත් එළියන ළමයා පස්සේ කෝටුව වරන් වටේ යන්න ඕනේ නැහැ. මේ විභාගයට පාඩම් කරපන් කියලා. මේ දරුවා නිතරින් මේකට යොමු වෙනවා. දාන ශක්තිය වැඩි වෙනවා. ඒක පොඩි ක්‍රෙම් ක්‍රමයක්. මෑණියනි, දැන් බොහෝ පිරිසක් අපිත් එක්ක දැන් මේ එනකොට ඔබතුමියගේ දේවාලේ හිටපු නිසා මම මෙහන්නේ. ඒක රහසිගතව ඒගොල්ලන් ඇවිල්ලා තියෙන තමන්ගේ දරුවා මද්රව්‍ය වලට බැහැවිලා ඒකෙන් මුදව ගන්න ඔබතුමිය මුණ ගැහෙනද? ඒ ඒ ආයත ඔබතුමිය
විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් කරනවද සහ ඔබතුමී වශීහරහ දේවා අයින් කරවා මොකක්ද වශීයක් කරනවද නැත්නම් මොනවද ප්‍රතිකාර ක්‍රමයක වශීයක් කියන්නේ මෙහෙමයි දරුවෝ දැන් අරක යාළුවෝ ආශ්‍රය කරනවා නම් දරුවෝ අනිවාර්යයෙන්ම ඒක වශී බන්ධන වලින් කරන තිත්ත බන්ධන හරහා යාළුවන් එපා කරනවා මත්ද්‍රව්‍ය භාවිතා කරනවා නම් ඒකට පුතේ කොටි දතකින් හදපු යාන්ත්‍රයක් තියෙනවා අන්න ඒක එක්කෝ එයාට ළමයට හොරෙන් කරට දා ගන්නව නැත්නම් කොට්ටේ පල්ලි දා ගන්නව ළමයට හොරෙන් කැමති නැත්නම් කැමති දරුවෝ කරට දාන්නත් පුළුවන් अन्े कोटिदत यंत्रे हरीम बलवत् अनिवार्यम दरु दिन हतक दा हतक वगे कार्यालत मद्रव्यक संपूर्ण नतर विनम एवगेम दिमाप्योंगे पेत्र दरुआ गंड अनिवार्यम दरु पिदान बंधन वलि एक वशीकर्म गणेट गणे नम दिमाप्योंगे पेत्र दरु हरव गंड दिमाप्यो कीन दे अहंड एम अहन दरु गुड़ा किन्नवनि एवगेम अभी तरह कार्य किन्नवण अपट अणवीन कोडवीन करण किन किन्नवण महसोंगलगुतम दरुव प्रधान वाशी सोहं काली बंधनी मेक नति कर महसोंगलगु किया दरुव किन मरांड उन्न पुलवांग एवगेम अतपाय कोरकंड पुलवांग अन्वे बलयातीन मे महसोंगलगुरा पुलवांग किन दड़ुआन दिन्न पुलवांग यम किसी वरद होरकन मन चल अरगण दिन्न अन्वे देखट महसोंगलगु कटेत कर පුළුවන් අනිවාර්යයෙන්ම දරුවෝ වශී බන්ධන ගණයට ගන්නේ අර මං ඉස්සලා කියපු දේවල් අනිවාර්යයෙන්ම වශී බන්ධනයක් කරනකොට ප්‍රධාන කාම බන්ධන හත් කට්ටුවකින් තමයි කරන්න ඕනේ කාම බන්ධන හත් කට්ටුවකින් තමයි හරියාකාරව වශී බන්ධනයක් කළ යුත්තේ බලගන්නේ එතකොට මොකද කාම බන්ධන කරන්නේ ගොඩක් දුරට දෙන්නෙක් අතර තියෙන රහසිගත සම්බන්ධතාවයේ පවා සම්බන්ධ කරලා තමයි කාම බන්ධනයක් බලගන්නන්නේ ගොඩක් දුරට කරන්නේ අමු සැමියන්ට ඊට අමතරව දෙන්නෙක් හරියාකාරව ගැලපෙනවා නම් තමයි ප්‍රධාන කාම බන්ධන වලින් වශී බන්ධන කරන්නේ එතකොට දැන් ඔබතුමිය බොහෝ කරුණු කාරණා කතා කරා දැන් මට මේ මගේ ඉස්සරහ තියෙනවා හාල් ටිකක් කුරුදු ටික කුරුදු කෑල් ටිකක් මෙහෙම දාලා ගොඩක් ගෙවල් වල තියෙන අරපිරිමැස්ම අඩුකම සහ ධනය හීන වෙච්චකම අපේ ගෙදර අනේ කොච්චර හම්බ කරා සල්ලි නැ කොච්චර ගෙනාවත් මේක නිකන් වාෂ්ප වෙලා යනවා වගේ කියලා බොහෝ කීමන් තියෙන මේ ජනතාව ගැන අපි අතරත් කියනවනේ මෑණියෝ එතකොට මේ ඔබතුමිය මේ කෙම් ක්‍රමේ මොන සම්බන්ධද කියලා දෙන්නේ. ඕ මෙහෙමයි මේක අනිවාර්යෙන් පුතේ අපි හැමදාම බත් කන මිනිස්සු බත් කන රටේ මිනිස්සු අපි. ඉතින් අපි මේ හාල් ගත්තාම අනිවාර්යෙන්ම දරුවෝ ගෙදර ප්‍රශ්න කරදර නම් ගෙදර සමගියක් නැත්තම් ගෙදර ආර්ථිකයේ බිඳ වැටිලා නම් කුරුදු තමයි පාවිච්චි කරන්න ඕනේ. කුරුදු කියන්නේ අනිවාර්යෙන්ම වීනස්. එයා ධනයට අධිපති. අනිවාර්යෙන්ම දරුවෝ මේක අපිට ගාතාවක් තියෙනවා. ඒ කියන්නේ මන්ත්‍රයක් නෙවෙයි මේක. අපේ බුද්ධ මන්ත්‍රණය මන්ත්‍රයක් මේක. සබ්බ පාපස්ස අකරණං ගාතාවෙන් හාල් ටික අරගෙන හරියාකාරව මේක මේ කුරුඳු කෑල්ලෙන් රවුම් කර කර 108 වතාවක් කියන්න ඕනේ. මේ හාල් ටිකට හැමදාම උයන්න ගන්න හාල් ටිකට දින 21ක් කරන්න ඕනේ. මේ කුරුඳු කෑල්ල දාලා හාල් ටික ලිප තියලා ඒකෙන් බත් පිසගෙන කන්න. අනිවාර්යයෙන්ම දරුවෝ ගෙදර සමගිය සාමයේ වැඩි දියුණු වෙනවා. ආර්ථිකේ ඔයාලට බලානින්දින් ධනෙ කියන දේ ගෙදරට ගලාගෙන එයි. අනිවාර්යෙන්ම කුරුඳු කෑල්ලක් කොට්ටේ යට තියාගෙන නිදාගන්න. ආදරේ කියන දේ කවමදාක්වත් අඩු වෙන්නේ නැහැ එතකොට. Tamanta ආදරේ ආකර්ෂණය වෙනවා. ධනෙ ආකර්ෂණය වෙනවා. ඒ වගේම කුරුඳු තෙල් ටිකක් හවසට උදේට හවසට ගෙදරට පොඩ පොඩ ඉහිඳ. එහෙම නැත්තම් පහනක් පත්තු කරන්න කුරුඳු පහනක්. අනිවාර්යෙන්ම ධනෙ කියන දේ ගෙදරට ආකර්ෂණය වෙනවා. ඒක සත්‍යයි අනිවාර්යෙන්ම. හරි කුරුඳු කියන්නේ අපි බොහෝ අය අහලා තියෙන හොඳ දෙයක් කුළු බඩුවක් වගේම ගෙදර තිබෙනා වූ සියලුම ආකර්ෂණයන් ලබා ගන්න පුළුවන් කුළු බඩුවක්. ඉතින් මේක අපි මේ කොච්චර නම් මේක මේ කැලේ හටගෙන මේ ලස්සන පරිසරයක ඉඳගෙන අපි මේ කතා කරන්නේ කොච්චර මේක ලස්සන පරිසරයක් වුණාට පුතේ මේක යක්ක යක්කිනියන් අධිග්‍රහිත කැලෑවක්. ඔව් ඒ කියන්නේ ඔබතුමිය අර මුලින්ම ආව පොඩ්ඩක් හට වරද්ද ගන්න එපා කියලා අපිත් මේ සමහර වචන කිව්වහම මේ මේ අපි මෙතනට එන්න විශේෂ හේතුවක් තියෙනවානේ. ඒ හේතුවත් කියමුකෝ මේ මෑණියෝ ඇයි අපි අද මෙතනට ආවේ? මේ බිම්ටේ හපත ලොකු ජලාශයකුත් තියෙනවා අපිට පෙන්වන්නට බෑ. මේක දියමංගලක් පුතේ. මේ දියමංගලට ආවේ දෙන්නේ එක්කාසු වෙන්න තිබුණු බාධා වයින් කරගන්නයි. දෙන්නෙකුට කරලා තිබුණු අනවිනිය කොඩවිනිය කපා ගන්නයි මෙතෙන්ට ආවේ. මේ කුවේන දැන් හත් කට්ටු සකස් කරගෙන මම මෙතෙන්ට ආවේ. අන්නේ කොඩවිනිය මේ දියමංකඩ අසල තමයි කපන්නේ. අන්නේ කාරණේටයි මම මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. මේ විශාල තුරු ලතා මඩුලු අස්සේ ඉඳගෙන තමයි අපි මේ වැඩසටහන මෙහෙවන්නේ. මේ විශ්ව ශක්තිය බලයෙන් ඔබතුමියට අපූර්ව ශක්තියක් තියෙනවා. ඒ විශ්ව ශක්තිය බලයෙන් තිබෙනා අපූර්ව ශක්තිය තුල මේ රටේ ලෝකයේ දේශපාලන ඉතිහාසයේ දේශපාලන මේ ඉදිරි දේශපාලන තුල අපේ ලංකාවට මොන වගේ වෙයිද මට මේ ප්‍රශ්නෙත් ඔබතුමීන් අහන්නට ඕනේ. අනේ දරුවෝ රටේ දේශපාලනය ගැන නම් කතා කරලා වැඩක් නැහැ.
අපේ අත හෙලෙව්වොත් අපේ කට හෙල්ලෙයි අන්නේ ඒ නියමය නියාම ධර්මයයි දැන් මේ ගත වෙන්නේ අනිවාර්යයෙන්ම දරුවෝ දැන් මේ දේශපාලන ගැන කිව්වොත් අනිවාර්යයෙන්ම ඉස්සරහට ප්‍රධාන මැතිවරණයක් පැවැත්වෙනවා ඒ ප්‍රධාන මැතිවරණයේ පැවැත්වෙනවා සමගම පටේ පෙබල පුටු වෙනසක් සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම ප්‍රධාන රාජ්‍ය නායකයෙක් ඒ කියන්නේ ප්‍රධාන රජෙක් අපටපත් වෙනවා ඒක ඒක සිද්ධ වෙන්නේ ගොඩාක් දුරට ඒක යහපත් පාලකෙක් අනිවාර්යයෙන්ම ඒ පත්වන පාලකයා හරිම යහපත් අනිවාර්යයෙන්ම ඊශ්වර විංශතිය පෙබල වශයෙන් තිබුණා 2019 තුන්වෙනි මාසේ 25 ඉඳන් තමයි ඊශ්වරයාගේ ඇස අපේ රටට යොමු වුණේ අපේ ලෝකෙට යොමු වුණේ ගොඩාක් දුරට අපේ රට ගොඩාක් දුරට විපත් වලට මුහුණ දීමට සිද්ධ වුණේ මේ ඊශ්වර විංශතිය හරහා ගොඩාක් දුරට මේක ගෙවිගෙන ගෙවිගෙන දැන් ගිහලා 2023 මාර්තු 25 26 වගේ වෙනකොට අනිවාර්යයෙන්ම රටේ යහපත් රජතුමා පත් වෙලා ඉවරයි මේ ඉන්න අනිස් සකල පාර්ලිමේන්තුවේ ඉන්න 225ම ගොඩක් දුරට බල පරාක්‍රම වෙනස් වීම අයිම් සමහර අය ඉවත් වීම සමහර අය බලය රඳවා ගැනීම ගොඩක් දුරට සිද්ධ වෙවි ගොඩක් දුරට ප්‍රධානම පක්ෂ නායකයෙක් සිරගත වීමට අදාළයි 2023 වර්ෂය අනිවාර්යයෙන්ම සිරගත වෙනවාමයි අන්න ඒ දේශපාලන නායකයාගේ පව් පළඳින කාලයක් මේ පැමිණිලා තියෙන්නේ ඒ වගේම ජනතාවගේ උද්ඝෝෂණ වැඩි වෙන්න පුළුවන් ජනතා අරගල වැඩි වෙන්නට පුළුවන් නමුත් ජනතාවට සෙතක් වෙන කාලයක් 2023 න් පස්සේ අපට දකින්නට ලැබෙනවා ඒ වගේම ගොඩාක් අදූරදර්ශී පාලකයන්ගේ පාලන සමය අවසන් වේගෙන එන හැඩයි පෙනෙන්නේ අනිවාර්යයෙන්ම මම අරගල කරන දරුවන්ට කියනවා ඔයාලට වාසනාවන්ත කාලයක් එනවා අනේ අපේ දරුවෝ ඉල්ලන්නේ කණ්ඩ ටිකක් ජීවත් වෙන්න රටක් වතුර ටිකක් හරියාකාර වතුරක් දැන් ගිනි ගණන් ගිහිල්ලා ඉතින් මිනිසුන්ට වතුර ටිකක් වතුර පොදක්වත් නැති රටක් වැඩක් නෑ අපට අනේ හරියාකාරව ඕගොල්ලොන්ට හතුරු වෙන කාලයක් එනවා 2023 න් පස්සේ අපේ රටට කිරි උතුරන කාලයක් එනවා ජපානය ඉහළට නැංගා වගේ හිරෝෂිමා නාගසාකි වල බෝම්බ දාලා ජපානෙට නැගිටින්න පුළුවන් වුණා නම් අපේ රටට නැගිටින්න බැරි කමක් නැහැ. අනිවාර්යයෙන්ම 2023 න් පස්සේ කිරි උතුරනමයි අපේ අලුත් රාජ්‍ය නායකයා සමග. අද දවසේ අපි කතා කරේ ඇතුගල් පුර ඉන්ද්‍රා මෑණියොත් එක්ක. ඉන්ද්‍රා මෑණියෝ ඔබ ඉතා වටිනා සම්පතක් අපිට මේ රටට ඒ වගේම රටෙන් ඈත සිටින අපේ ආදරණීය ජනතාවට ඒ නිසා තමයි අද අපි ඔබ වෙනුවෙන් ඒ අය වෙනුවෙන් ඔබතුමියත් එක්ක මේ සාකච්ඡාවට විශ්ව පන්සල ආවේ හැබැයි අපි කාලේ ඉවර නිසා තව දවසක හමු වෙමු එතෙක් අද අපි සමුගින් යන ඔබට ආයිබෝන් කියලා සමුදින ආයිබෝන් ඔබට ආයි සුබෝ වේවා දරුවෝ විශ්ව පන්සල නරඹන ඔබට කියන්නේ අපිව subscribe කරන්න ළඟම තියෙන bell icon එකක් click කරලා තියාගන්න මෙවැනි වටිනා videos ඉදිරියේදීත් අපි අරගෙන එනවා ඔබට ආදරෙන් ගෞරවයෙන් සමුදිනවා අදට අපි ගිහිල්ලා ඉන්නම් ආයිබෝන්